එළමෙන පන්දුවාර විස්සාවිස්ස ක්‍රිකට් ලෝක කුසලානයට පෙර පුහුණු තරගේ ලෙස පැවැත්වෙන ඕමානයේ සමග තරඟ දෙක්කින් සමන්විත විස්සාවිස තරගාවලියේ ප්‍රථම තරගේ ඊයේ පැවැත්වුණු අතර ඉන් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට එරෙහිව වාර්තා කළ ප්‍රථම විස්සාවිස ජයග්‍රහණයයි. ඊයේ තරගේ කාසියවාසයේ දිනාගත් ඕමාන් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ලංකාවේ ආරම්භක පිතිකරුවන් දිනේෂ් චන්දිමා සමගින් පැතුම් නිස්සංග පිටියට පිවිසියා. කෙසේ වෙතත් පළපුරුදු ක්‍රීතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල්ට වැඩි වේලාවක් අඩුල්ලේ රැඳී සිටීමට නම් ඊයේ අවස්ථාවක් උදා වූයේ නැහැ. චන්දිමාල් මුහුණ දුන් ප්‍රථම පන්දුවෙම ෆයාස් අහමඩ් යැවූ පන්දුව හමුවේ නසීම් කුෂිහට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගිය අතර ඉන්පසුව පිටියට පිවිසි කමිදු මෙන්ඩිස්ට ඔහු මුහුණ දුන් ප්‍රථම පන්දුවෙම කඩුල්ල මුවා කිරීමට හසුව දැවී ගියා. ඉන්පසුව ශ්‍රී ලංකාවේ තුන්වන කඩුල්ල ලෙස ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි පැතු නිශ්ශංක දැවී ගියා. ඔහු දැවී යන විට පන්දු 14කට මුහුණ දෙමින් ලකුණු 8ක් රැස් කරගෙන සිටියා. අනතුරුව ශ්‍රී ලංකාවේ සිව්වන කඩුල්ල ලෙස භානුක රාජපක්ෂ පන්දු 21ක් තුළ ලකුණු 15ක් රැස් කර සිටියේදී කවාර් අලි යොමු කරන ලද පන්දුවක් හමුවේ දැවී ගියා. කෙසේ නමුත් දැඩි ආක්‍රමණශීලී පිතිකරණයක නිරත වූ අවිෂ්ක ෆර්නෑන්ඩෝ පන්දු 59ක් තුළ ලකුණු 83ක් රැස් කිරීමට සමත් වූයේ බිඳවැටෙන ශ්‍රී ලංකා ඉනිමට අත්තිවාරමක් වෙමින්. අවිෂ්කට මනා සවියක් වූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකද වේගවත් අර්ධශතකයක් රැස් කිරීමට සමත් වුණා. දසුන් පන්දු 24ක් තුළ වේගවත් ලකුණු 52ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ වන විට කඩුලු 4ක් දැවී ලකුණු 162ක් රැස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. ඒ අනුව 163ක ජයග්‍රහණ ඉලක්කයක් හඹා යාමේ අරමුණින් පිටියට පිවිසි ඕමාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ රැස් කරගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 143ක් පමණයි. එහිදී දැඩි ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ ඕමාන ක්‍රීඩක නසීම් පන්දු 21ක් තුළ ලකුණු 41ක් රැස් කිරීමට සමත් වුණා. එමෙන්ම ඕමානය වෙනුවෙන් මොහොමඩ් නදීම් ලකුණු 32ක්, අයන් ඛාන් ලකුණු 23ක් රැස් කළ අතර ඔවුන්ගේ ඉනිම පුරාවට 6.5ක් සහ 4.9ක් වාර්තා වුණා. පන්දු යැවීමේදී ලහිරු කුමාර කඩුලු 3ක් සහ නුවන් ප්‍රදීප් කඩුලු 2ක් බිඳ දැමූ අතර චාමික කරුණාරත්න කඩුලු 2ක් දවා ගත්තා. යාළුවනේ, මේ සම්බන්ධයෙන් ඔයාලගේ අදහස අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම පෑන් පෑ අලුත් වෙන ක්‍රිකට් ලෝ විස්තර දැන ගැනීමට අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ක්ලික් කරලා තියාගන්න. ගිහින් එන්නම් ඔයාලට ක්‍රීඩාශීලීත්වයෙන් පිරි සුබ දවසක්.